අයිබෝවන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබ එක්වන්නේ බිස් 24 ව්‍යාපාරික සාකච්ඡාව සමග අප සමග කතා බහට පැමිණ තිබෙන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය දිමන්ත ද සිල්වා මහතා. අපි අද සාකච්ඡා කරන ඉතාමත්ම වැදගත් මාතෘකාවක් පිළිබඳව විශේෂයෙන්ම ඉදිරි අවුරුදු 5 6 7 වගේ කාලයක් ඇතුළත ලංකාවේ විශේෂයෙන්ම කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රවාහන පද්ධතිය ඇතිවෙන විප්ලවීය වෙනස්කම් කිහිපයක් පිළිබඳව විශේෂයෙන්ම මෙවන විට සැහැල්ලු දුම්රිය පද්ධතිය ආරම්භ කරලා තිබෙනවා ගොඩනැගීමේ කටයුතු ඊට සමගාමීව දුම්රිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා මේ දුම්රිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය මත මම හිතන්නේ ඔබගේ ප්‍රදේශයට ඉදිරි අනාගතයේදී ඔබට ගෙදරට ඒ වගේම කාර්යාලයට යන ඒ ප්‍රවාහන පද්ධතිය පහසුකම් ඉතාමත්ම සුවිශේෂී ලෙස වැඩි දියුණු වෙනවා අපි අද මේ පිළිපදවයි සාකච්ඡා කරන්නේ අයිවන් කියව ඔබ පිළිගන්න අපේ වැඩසටහනට අයිවන් ජයන්ත අතනම මේ සැහැල්ලු දුම්රිය පද්ධතිය ආරම්භ කිරීම පිළිබඳව පසුගියදා නිවේදනය කළා මේ සැහැල්ලු දුම්රිය පද්ධතිය ස්ට සමගාමීව මාළඹේ ඉඳලා කොළඹට එන සැහැල්ලු දුම්රිය පද්ධතියට සමගාමීව දුම්රිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියකට ආරම්භ කරලා තිබෙනවා විශේෂම කැලණි වැලි දුම්රිය මාර්ගය සහ අනිකුත් දුම්රිය මාර්ග පද්ධති නවීකරණය කිරීමේ වැඩසටහන්. එතකොට දැන් අපි අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ මේ දුම්රිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව ඔබ කොහොමද වැඩසටහන ප්‍රවේශය ලබා ගන්නෙ? ඔව්. ජයන්ත මේ ව්‍යාපෘතියට කියන්නේ කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය කියලා. කොළඹ සබර්බන් රේල්වේ ප්‍රොජෙක්ට්. මේක 2015 ආසියා සංවර්ධන බැංකුව ලැබුණු තාගයක් මත, ඒ කියන්නේ ග්‍රාන්ට් එකක් මත ප්‍රවාහන අමාත්‍යාංශය හරහා පටන් ගත්තේ යකුරු ව්‍යාපෘතියේ බැලුවේ මොන දුම්රිය මාර්ගද අපි නවීකරණය කරන්න හා විද්‍යුත්කරණය කරන්න කියලා. ඉතින් ඒකෙදී අපි අඳුනගත්ත ඒකේ තියෙන මූලික අධ්‍යයනයෙන් අඳුනගත් එකක් තමයි මේ තියෙන්නේ පළවෙනි ස්ලයිඩ් එකේ හැටියට. ඒකේදී මුහුදුබඩ මාර්ගයත් ප්‍රධාන මාර්ගයත්, ඒ කියන්නේ මේන් ලයින් එකක් නුවර පැත්තට යන්න, වේ අඟුඩට යන්න, ඒකම පුත්තලම් මාර්ගයත් සහ මේ අපි කතා කරන්න සැලසෙන කැලණිවැලි මාර්ගයත් නවීකරණය හා විද්‍යුත්කරණය ගැන තමයි ඒකෙදී අධ්‍යයනය වුණේ. ඒකෙන් අධ්‍යයනලා අපි දැනගත්තා මොන මාර්ගද අපිට ඉක්මනට කරගන්න පුළුවන් කියන්නේ කියලා. එතකොට ඒකෙදී පළවෙනි අධීර හැටියට තීරණයක් අරගත්තා මේ කැලණිවැලි දුම්රිය මාර්ගය තමයි පළවෙනිම අපි පටන් ගත්ත යුතුයි කියන එක. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුවක් තියෙන්නේ මේ දුම්රිය මාර්ගය තමයි දැනටම අඩුම මගී සංඛ්‍යාවක් යන දුම්රිය මාර්ගය. ඒක නිසා අපිට ඉක්මනටත් සහ මගී ජනතාවට අඩුම කරදරයක් ඇතුව අපිට කරලා ඉක්මනට නිම කරන්න පුළුවන් මාර්ගය තමයි කැලණි වැලි දුම්රිය මාර්ගය. ඉතින් ඒක නිසා තමයි මේකට මේ වැඩිදුර අධ්‍යයනයක් කරලා feasibility study එකක් ඉවර කරලා දැන් ඒකේ වැඩ පටන් ගන්න ලෑස්ති වෙමින් පවතිනවා. එතකොට දැන් මේ කැලණි වැලි දුම්රිය මාර්ගයේ කොහොමද වැඩ ආරම්භ කරන්නේ? කවදද? කොයි කාලේ මේ වැඩ ආරම්භ වෙයිද? 2020 දැන් මේ දැන් tender documents හදාගෙන යනවා. හැබැයි ඒක හදලා 2020 වෙනකොට ආරම්භ කරන්න තමයි අදහස තියෙන්නේ. දැන් මේ දුම්රිය මාර්ගයේ අපි ගත්තොත් ඉතාමත් අඩුම සැලකිල්ලක් තියෙන දුම්රි මාර්ගයක් තමයි මේ කැලණිවැලි දුම්රි මාර්ගය. ඒකේදී දැනට ඒකේ වේගය 60 කිලෝමීටර් 25ක් වගේ වේගයක් තියෙන්නේ. මොකද ඒකේ වංගු ගොඩක් තියෙනවා, ස්ටේෂන්ස් ගොඩක් ළඟ ළඟ තියෙනවා. හැබැයි ඒකම තනි මාර්ගයක් පමණයි තියෙන්නේ. එක ට්‍රැක් එකයි තියෙන්නේ. ඉතින් ඒක වගේම උදේට අපි ගත්තොත් අධිපැයේදී දුම්රිය වාර 8කුත් උදේ අධිපැයේදී හා හවස අධිපැයේදී දුම්රියාර 8 ගානේ තමයි තියෙන්නේ. දවල් වරුවට දුම්රි මාර්ග දුම්රි වාර දෙකක් තියෙනවා. ඒක නිසා ඇත්තටම දුම්රියාර අඩු නිසා ඇත්තටම මේක මගේ ජනතාවක් අඩුවෙන් තමයි පවතින්නේ. එතකොට මේ ස්ලයිඩ් එකෙන් පෙන්නන විදිහට මේක අපි නවීකරණය වෙන්නේ මේකේදී දුම්රිය ස්ථාන 33ක් තියෙනවා. කලින් ඒක 35කට වැඩි කරගෙන ඒකම හැම මිනිත්තු 5කට සැරයක්ම
කෝච්චියක් යන විදියට මේකේ ඉන්නේ අත්‍තරම අපේ ඩිමාන්ඩ් එක ගැන බලලා ඒ කියන්නේ ඉල්ලුම ගැන බලලා ඒකම මේකේ වේගය දැන්ට තියෙන 5 කිලෝමීටර් 25 ඉඳන් 5 කිලෝමීටර් 35 දක්වා අපිට වැඩි කරගන්න පුළුවන්කමක් ඇති වෙනවා. එතකොට ඒක යටතේ මුල් කොටුවේ ඉඳන් පාදුක්ක දක්වා දැන්ට තියෙන තනි මාර්ගයේ මාර්ග දෙකක් වෙනවා. පාදුක්කේ අවිසා වේලට කිලෝමීටර් 60ක් තියෙනවා කොළඹ ඉඳන් අවිසා වේලට පාදුක්කට කිලෝමීටර් 35ක් තියෙනවා කොට්ටාවට කිලෝමීටර් 20ක් තියෙනවා එතකොට ඒකේ යටතේ අපිට කොටුවේ ඉඳන් මාලපල්ල දක්වා එලිවේටඩ් ඒ කියන්නේ කුළුණු මතින් තමයි එන්න තීරණය කරලා තියෙන්නේ ඉතින් ඒ වගේ වෙනස්කමක් කරමින් මේ ඉතාමත් කියන්නේ ඔපරේෂන් එක ඉතාමත් ඉහළ තත්වයට ලබා ගන්න මේ කැලිනවර මාර්ගය දියුණු කරන්න තමයි ලැස්ති කරලා තියෙන්නේ. දැන් ඔබ සඳහන් කරනවා මේක මේ කුළුණු මතින් එන්නේ කියන්නේ කාරණය. දැන් කුළුණු මතින් ඇයි එන්නේ? දැන් මේ දැන් ඔබ කියන්නේ මාලපල්ල දක්වා මේ දුම්රිය මාර්ගයේ ගමන් කරන්නේ කණු මත එතකොට කණු මත ඉදිකිරීම සඳහා ඉදිකිරීමේ යම්කිසි හේතුවක් තිබෙනවද? ඔව්. දැන් මේ කණු මත එන්න තීරණය කරනකොට විවිධ හේතු තියෙනවා. පළවෙනි හේතුව තමයි ඒකට ලැබෙන ඉල්ලුම, ඒ කියන්නේ ඩිමාන්ඩ් එක මත අපි ගණනය කරාම කොච්චර මිනිත්තු කීයකට සැරයක් කෝච්චියක් යවන්න අවශ්‍යද කියලා දුම්රියක් යවන්න අවශ්‍යද ඒක මිනිත්තු 5කට සැරයක් වගේ යන්න අවශ්‍ය වෙනවා කියලා අපිට තීරණයක් වෙලා තියෙනවා මේ තීරණ වෙලා තියෙන්නේ ඉල්ලුම මත විතරක් නෙමෙයි මොකද ඉල්ලුම මත විතරක් වෙන්න විතරක් නෙමෙයි තදාසන්න දුම්රියවල් වල ඕනම ලෝකේ ඕනම තැනකදී බැලුවහම මගේ ඉල්ලුම ඇති කිරීමට මේ මිනිත්තු 5කට සැරයක් කෝච්චි තදා ඒ කියන්නේ අධිපැයේදී යවන්න අවශ්‍යයි මොකද එහෙම නැත්තම් අපිට දුම්රිය ස්ථානයකට එනකොට පළවෙනි එක දුම්රියට නගින්න බැරුව උනත් දෙවෙනි දුම්රියක් මිනිත්තු 5කින් එන කියන නිසා දුම්රියට අපිට ආකර්ෂණයක් ඇති වෙනවා ඉතින් මේක මත අපි මිනිත්තු 5කට සැරයක් කෝච්චි යවනකොට විශේෂයෙන්ම කැලණිවැලි දුම්රිය මාර්ගයේ තියෙනවා දුම්රිය හරස් මාර්ග ඉතාමත් විශාල සංඛ්‍යාවක්. ඒ විශාල සංඛ්‍යාව මත අපිට මාර්ගයට ඇති වෙන තදබදය කියන එක එක කරුණක්. දෙවෙනි කරුණ තමයි මේකේදී ඇති වෙන සම්පූර්ණ වියදම. ඒ කියන්නේ කෝච්චි පාර හැදීමට තියන වියදම විතරක් නෙමෙයි දැන් මම කිව්වා හරස් මාර්ගයට දෙන විකල්පයට තියන වියදම මොකද්ද? ඒකට තුන්වෙනි කාරණේ යටතේ තමයි මේකෙන් ලැබෙන අනිත් ප්‍රතිලාභ මොනවාද? ඒ කියන්නේ අපිට ඒ කියන්නේ කමියුනිටි එකට ඇති වෙන ප්‍රතිලාභ මොනවාද කියන්නේ. ওই කරුණ තුන යටතේ තමයි මේ එලිවේට් කරන්න ඔය කුළුණු මතින් යන්න තීරණය කළා තියෙන්නේ. එතකොට ඒකේ පළවෙනි එක බැලුවොත් මේ මෙන්න තුන්වෙනි ස්ලයිඩ් එකේ යටතේ ඒකේ අපිට බලන්න පුළුවන් දැන් මේ තියෙන හයි ලෙවල් කොරිඩෝ එකේදී දැනට වාහන 42000ක් විතර යන දිගිලා තිනවා 2012 ඒක 2016 වෙනකොට 53000කට වැඩි. ඒ කියන්නේ 6% විතර වර්ධනයක් තියෙනවා. ඒකෙන් 175000ක් මගි වාර කැසෙන්ජර් ට්‍රිප්ස් කියන එකෙන් යනවා මේ 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 මාර්ගය හරහා. ඒකෙන් දැනට බස් වලින් යනවා 65%ක්. මේ පොදු මේ ප්‍රයිවට් වෙහිකල්ස් වලින් යනවා 25%. කෝච්චින් යන්නේ 10%යි. දැන් මේකට එක හේතුවක් තියෙනවා. දැන් අනිත් හැම මාර්ගවලින් දුම්රිය මාර්ග දැනටම 30%ත් 40%ක් අතර ආකර්ෂණයක් තියෙනවා ඒ කොරිඩෝ එකේ බැලුවොත්. ඉතින් මේක දැනට අපි බැලුවොත් 2018 බැලුවොත් මේ දුම්රියෙන් 30,000ක් පමණ සම්පූර්ණ මගී ජනතාවක් උදේට හා හවසට ගෙනියනවා. මේක අපි වැඩි දුර අධ්‍යයනය කරාම ඉදිරි අනාගතයේදී 2025 වෙනකොට මේක 175000කටත් 2035 වෙනකොට 1,02,000 වෙනකන්වත් වර්ධනවා කියලා අපි මේ තාක්ෂණයේ විද්‍යාත්මකව අපි පුළුල් අධ්‍යයනයක් කරලා බලලා තියෙනවා. එතකොට මේක යටතේ තමයි 2035 වෙනකොට එක අධිපැයේදී එක පැත්තකට 20000ක් මගින් ගෙන යන්න අපිට අවශ්‍යතාවය ලැබෙන අවශ්‍යතාවය තියෙනවා කියලා අපි අධ්‍යයනය කළා තියෙනවා. එතකොට ඒක යටතේ
තමයි අපිට අදිනව තින් හැම මිනිත්තු 7කට සැරයක්ම අපිට කෝච්චියක් යවන්න අවශ්‍යයි. හැබැයි මම අර කලින් කිව්ව විදිහට අපිට අදාසන දුම්රියකක සේවා ගුණාත්මකභාවය වැඩි කරන්න නම් අපිට හැම මිනිත්තු 5කට සැරයක්ම යවන්න ලැබෙනවා. ඒ කියන්නේ දැන්ද තියෙන 30000 තියෙන දුම්රිය සේවය ඒක මේ වගේ ලක්ෂ දෙකක් වෙනකන් වැඩි වෙනවා කියන තමයි අපේ අධ්‍යයනයෙන් ලැබිලා තියෙන්නේ. ඇත්තටම මේක කරන්න පුළුවන් ප්‍රායෝගිකව ක්‍රීමේ හැකියාව තිබෙනවා. දැන් 30000 ලක්ෂ දෙකක් දක්වා ගෙනීමේ හැකියාව දැන් මේ ව්‍යාපෘතිය හරහා. ඔව් දැන් මේකට හොඳම විසඳුම يعني උත්තරේ තියෙන්නේ මම මේ ස්ලයිඩ් 4 වෙනි එකෙන් පෙන්නන්නේ. ඒකෙන් හැටියට මේ දුම්රිය මාර්ගය දැනට තියෙන තත්ත්වය ඒ දුම්රිය මාර්ගයේ දැන් තියෙන තත්ත්වය බැලුවොතින් ඉතාමත් තනිතාවත් ගැක් තියෙන ඉතාමත් අඩුම ක්වොලිටි එකේ දුම්රිය යන්නේ ස්ටේෂන් වල ඒ වල නවීකරණය වෙලා නැහැ ඒක අපි නවීකරණයක් වෙන්නයි යන්නේ දැන් අර ගුරුපාරකුත් මේ සයිඩ් එකේ තියෙනවා ඔව් ඒක මම ගුරුපාරකට සහ අධිවේගී මාර්ගයකුත් තියෙන යටින් මේ දෙකටද මේ සංසන්දනේ මේ ආකාරයටද කරලා තින්නේ දැන් තියෙන්නේ ගුරුපාරක් වගේ මේක හැදුවාම අධිවේගී මාර්ගයක් වගේ වෙයි කියලා දෙනවා මම ඒක කියන්නේ ඒක ධාරිතාව ඒ කියන්නේ කැපැසිටි එක බැලුවොතින් මම පෙන්වන්නේ මේකේ දැනට තියෙන අපේ කැලණි වැලියක දුම්රිය නිකන් ගුරුපාරක තියෙන පාරක පාරකට සංසන්ද කරන ගුරුපාරකට තියෙන ධාරිතාවක් තමයි තියෙන්නේ ඒක අපි මේ නවීකරණය කරන්න යන්නේ මේ අපි අධිවේගී මාර්ගයක තියෙන ස්පීඩ් එකකට ඒ වගේ තියෙන ඉතාමත් වැඩි ගුණාත්මකභාවයෙන් වැඩි පද්ධතියක් හැටියට තමයි කරන්නේ ඒක නිසා තමයි මේ මෙච්චර මේ ඉල්ලුමක් ලැබෙන්නේ එතකොට ඊට අමතරව අපි බැලුවා තියෙන ඊළඟ පස්වෙනි ස්ලයිඩ් එක බැලුවා තින් ඒකේදී අපි පෙන්ලා තියෙනවා මේ දැනට ඇත්තටම ජනතාව බලන්නේ කාලයත් එක්ක මිනුමක් කරන්නේ අපි කොච්චරක් කාලේ ඉතුරු කරනවාද කියලා. ඒක යටතේ අපිට පුළුවන් දැන් ඇත්තටම අපි මේ Google traffic data යූස් කරලා අපි සංගණනයක් කරලා තියෙනවා කොළඹ කොටුවේ ඉඳන් හෝමාගමට යන්න කොච්චර වෙලාවක් යනවාද කියලා. හවස අධිපේයේදී බස් එකෙන් යන්න මිනිත්තු 220ක්. ඒ කියන්නේ පැය මිනිත්තු 140ක්. පැය දෙකයි මිනිත්තු 20ක්. වගේ කාලයක් යනවා බස් එකෙන් යන්න. හැබැයි ඇත්තටම මේක අපි දියුණු කරාට පස්සේ මේ කෙලින් වෙලි මාර්ගයෙන් යන්නේ හෝමාගමට මිනිත්තු 44ක වගේ කාලයක්. එතකොට ඒ කියන්නේ දිනු කරාට පස්සේ ඊට දැන්ර තියෙන්නේ පැයක විතරක් වගේ කාලයක්. ඒ කියන්නේ මිනිත්තු කීයක් විතරද? මිනිත්තු 66ක් තියෙන්නේ. හැබැයි දැන් අපිට ගැටලුවක් ඇති වෙනවා දැන් ඔබ කිව්වනේ මේ හෝමාගමට යන බස් එකෙන් පැය දෙකකුත් විනාඩි 15ක් ගත වෙනවා. එතකොට විනාඩි 66ක් වගේ කාලයක් යන්නේ දුම්රියෙන් යන්න කියලා. ඇයි ඉතින් මිනිස්සු එතරම් ආකර්ෂණය වෙලා නැත්තේ? දැන් අර ඔබ ඉස්සල කිව්ව කාරණේද මේ ගුරුපාරක් වගේ තියෙන හින්දාද? ඒක හරියටම හරි. මොකද ඒ කාර්ය නිසා තමයි ඒක වෙලා තියෙන්නේ. මොකද වෙලාව ඉක්මන් වුණත් ඒ කියන්නේ රිලයබිලිටි එක නැහැ. ඒ කියන්නේ අපි දුම්රිය ස්ථානයට ගියාට පස්සේ දැන්ටදී මිනිත්තු 20කට සැරයක් තමයි කෝච්චියක් එන්නේ. ඒ එන කෝච්චියත් පිරිලා එනවා. ඒ වගේම දුම්රිය ස්ථානයට ගියාම එතන තියෙන වාතාවරණය ඉතාමත් හොඳ නැහැ. ඉතින් ඒකමයි අර මං කිව්වේ ගුරුපාරත් හැබැයි දුම්රිය ස්ට්‍රයික් උත් තියෙනවා. ඔව් ඒක දුම්රිය වෙලාවට එන්නේ නැති ප්‍රශ්නකුත් තියෙනවා. ඒකත් තියෙනවා. ඉතින් ඒ ඔක්කොමත් එක තමයි ආකර්ෂණය නැත්තේ. ඒ වුණාට දැන් අපි මේක මේ නවීකරණයත් එක්ක හැම මිනිත්තු 5කට සැරයක් කරනවා. දැන් මේකේ කෝච්චි පෙට්ටි හැම එකක්ම මේ වායු සමීකරණය කරලා තාක්ෂණය පාවිච්චි කරන විදියට එකතු කරලා ඒ කියන්නේ park and ride facility පාවිච්චි කරලා ඒ විදිය දිනුවක් තමයි කරන්නේ. ඒ කියන්නේ මේ විද්‍යුත්කරණය හා නවීකරණය කියන්නේ දෙකම එකට යන එකක්. ඉතින් ඒකේ තියෙන ආකර්ෂණය නිසා තමයි මේ කියන අර වැඩි ආකර්ෂණයක් ලැබෙන්නේ. මිනිත්තු 44කට දැන් බස් එකේ පැය දෙකයි මිනිත්තු 20ක් යන එක්කෙනෙක්ට මිනිත්තු 44න් කොටුවට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අනිත් වෙලාවල් බැලුවොතින් අපි පාදුක්කට දැන්ට තියෙන්නේ මිනිත්තු පැයකමාරක් යන එක අපිට පුළුවන්කම තියෙනවා පෑයෙන් යන්න පුළුවන් වෙන. ඉතින් අපි බැලුවොතින් හැම තැනින්ම අපිට පෑයක් පෑයකමාරක සමහර තැන්වල පෑයකමාරක වගේ වේලාව ඉතුරුක් වෙනවා. මීට අමතරව අපිට පුළුවන් සැලසුම් කරලා තියෙනවා කියන්නේ එක්ස්ප්‍රස් ට්‍රේන්ස් මේ සීමිත නැවතුම්. ඒකෙත් ගියොතින් ඔය මිනිත්තු 44 කියන එක හෝමාගමේ ඉඳන් මිනිත්තු 25කට අඩු කරන්න පුළුවන්කමක් තියෙනවා. දැන් ඔකේ මිනිත්තු 30 කිලෝමීටර 35කට සාමාන්‍ය වේගයක් ලබාගෙන පැයට කිලෝමීටර 60කට යන්න පුළුවන්කමක් තියෙනවා. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. ව
විරාමයෙන් පසුව නැවතත් එක්වන්නේ බිස් 24 ව්‍යාපාරික සාකච්ඡාව. සමගත අප සමග කතා බහ සිටින්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය දිමන්ත ද සිල්වා මහතා. අපි කතා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ දුම්රිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව, විශේෂයෙන්ම කැලණි වැලි දුම්රිය මාර්ගය පිළිබඳවයි අපි සාකච්ඡා කරමින් සිටින්නේ. ඔබ සඳහන් කළා මේ නවීකරණය කිරීමේ ව්‍යාපෘතියත් එක්ක දැන් උඩින් එනවා කිව්වා මේ එලිවේටඩ් රෝඩ් එකක් විදියට දුම්රිය මාර්ගය මාලපල්ල දක්වා කොට්ටාවේ. ඊට පස්සේ විනාඩි 5න් 5ට දුම්රිය ගමන් කිරීම වාර ගමන් කිරීමට සැලසුම් කළා තිබෙනවා කියන කාරණය කිව්වා. එතකොට දැන් මෙවැනි කරුණු කාරණාත් එක්ක මේ රේල්වේ ක්‍රොසිංස්, ඒ කියන්නේ දුම්රිය හරස් මාර්ග කොහොමද සකස් වෙන්නේ? ඔව්, ඒ කියන්නේ මං කිව්වේ අර මේක එලිවේට් කරන්න, ඒ කියන්නේ කුළුණු මතින් යන්න කරන දෙවෙනි කාරණය තමයි මේ අපිට තියෙන දුම්රිය හරස් මාර්ග කියන එක. මොකද ඒකදී අපි බැලුවොතින් කොළඹ කොටුවේ ඉඳන් පාදුක්ක දක්වා හරස් මාර්ග 75ක් තියෙනවා. හෝමාගමට බැලුවොතින් හරස් මාර්ග 56ක් තියෙනවා. ඒ 56න් 20ක්ම ඉතාමත් අධික වාහන ගමනාගමනය කරන හරස් මාර්ග. කියන්නේ අපි කියනවා, ඒ කියන්නේ දවසකට තියෙන මේ දවසකට 15,000කට වඩා වාහන යනවා. ඒ අතුරුතින් බේස්ලයින් පාර, පාර්ලිමේන්තු පාර ගත්තොතින් දවසකට 90,000ක් ආසන්නයෙන් වාහන එහාට මෙහාට යනවා. එතකොට අපි ඒ අපි අපේ අධ්‍යයනයේ හැටියට අපි බැලුවාම මේ කියන 20ම අපි ග්‍රේඩ් සෙපරේෂන් එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ එක්කෝ කෝච්චිය උස්සන්න ඕනේ, එහෙම නැත්නම් පාර උස්සන්න ඕනේ. එතකොට මේ පාර උස්සනවා නම් අපි කියනවා ෆ්ලයි ඕවර්ස් දාන්න ඕනේ, ගුවන් පාලම් දාන්න ඕනේ. සාමාන්‍ය ගුවන් පාලමක වියදම US ඩොලර් මිලියන 20ක් විතර පමණ වෙනවා. එතකොට එහෙමත් බැලුවොතින් අපි අධ්‍යයනය කරා තනිකරම එලිවේටඩ් යනවා නම් සම්පූර්ණ වියදම මොකද්ද කියලා. ඒක සාමාන්‍යයෙන් US ඩොලර් මිලියන 470ක් විතර දුම්රියට වියදම් වෙනවා. ඒ කියන්නේ තනිකරම එලිවේටඩ් කියන්නේ කොතනද ලකොතනද? පාදුක්ක දක්වා යනක. උඩින්ම යන්න. උඩින්ම යන්න. නෑ, සාමාන්‍යයෙන් මේ මාලපල්ල දක්වා. මාලපල්ල දක්වා. දෙවෙනි ඔප්ෂන් එක හැටියට අපි. ඒක ඩොලර් මිලියන 470ක් යනවා. ඒ කියන්නේ construction cost එක විතරක්. ඒ කියන්නේ අනිත් කියන්නේ දුම්රිය පෙට්ටි ගන්න එක විතර නෙමෙයි construction cost එක විතරක් වෙනවා. ඉදිකිරීමේ වියදම පමණක්. දෙවෙනි එකක් හැටියට බැලුවා අපි යටින් විතරක් යනවා නම්, දැන් තියෙන විදියටම යටින් යනවා නම් එතකොට යන වීදම මිලියන ඩොලර් මිලියන 150ක් විතර. ඒ කියන්නේ ඇත්තටම 3න් එකක් වගේ තමයි යන්නේ. යටින් යනවා නම් 3න් එකක් විතර යන්නේ. හැබැයි ඒකෙන් වෙන අපිට ප්‍රවාහන පද්ධතියට, ඒ කියන්නේ මාර්ගයට වෙන තදබදී ඉතාමත් වැඩි. එහෙම එකදී අපිට කරන්න පුළුවන් කමක් නැහැ. මොකද අපිට අර කිව්වා වගේ අර හරස් මාර්ග 20ක අපිට ගුවන් පාලම් දාන්න වෙනවා. ඒ වුණොත් අපි ගුවන් පාලම් දානවා නම් සාමාන්‍ය මං කිව්වේ මිලියන 20ක් විතර යනවා US ඩොලර්. එහෙම බැලුවොත් මේකේ සම්පූර්ණ වියදම ඩොලර් මිලියන 510ක් විතර පමණයි. ඒ කියන්නේ අර උඩින් යනටත් වඩා මුදලක් යනවා. මුදලක් යනවා. ගුවන් පාලම් සහ බිමින් යන දෙක එකට එකතු කරා. එකතු කරා. ඉතින් ඒක නිසා තමයි හොඳම විදිය මේකට විකල්පය අපිට මුල්ක් අධියර, ඒ කියන්නේ මාලපල්ල දක්වා මේ කුළුණු මතින් යන දුම්රිය කුළුණු මතින් යනයි කියන. ඊට අමතරව ඇත්තටම අපි බැලුවා කම්පියුටර් සිමුලේෂන් එකක් කරලා බැලුවා මේ දුම්රිය මාර්ගයක් වැහුවාම දැනට මිනිත්තු 20කට සැරයක් තමයි කෝච්චියක් එන්නේ බේස්ලයින් පාර හරහා. ඉතින් ඉතින් අපි දැක්ක එකක් තමයි මේ මිනිත්තු 20කට සැරයක් අධිපැයේදී විතරක් යනකොට මිනිත්තු 3ක් මේ හරස් මාර්ගේ වහලා තියෙනවා. ඒ වහලා තියෙනකොට බොරැල්ල පැත්තට මීටර් 450ක් විතර කිව් එකක් ඇති වෙනවා. ඒ කියන්නේ ට්‍රැෆික් පොලිම හැදෙනවා මීටර් 450ක් විතර. ඉතින් අපි ඕනම කෙනෙකුට ඒක තේරෙනවා. ඔබ පවා ප්‍රේක්ෂක හිතවතුන් පවා මම හිතන්නේ වාහනයක ගමන් කරනකොට ඔවුන්ට තේරෙනවා මේක. ඒ කියන්නේ දුම්රිය හරස් මාර්ගයකින් විනාඩි 3ක් දුම්රිය යනකම් කොච්චර කාලයක් රැඳිලා ඉන්නවද ඊට පස්සේ ඇතිවන තදබදේ. දැන් අපි එතකොට මේ දැන් මෙතන මිනිත්තු 3ක් වුණත් අපි මේ 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 සිමුලේෂන් එකේ කම්පියුටර් එකෙන් අපි බැලුවේ මිනිත් තප්පර 90කට, ඒ කියන්නේ මිනිත්තු 1මාරකට අපි මේක අඩු කරගත්තත් එක එක ක්‍රියා මාර්ගය සිග්නල් වල තියෙන තාක්ෂණය මත අපිට අඩු කරගන්න පුළුවන් වුණත් මේ තියෙන මීටර් 400 දැන් අපිට මිනිත්තු 10කට යවනවා නම් කොච්චර කිව් එකක් එනවද කියලා. කිව් එක මීටර් 800ක් පමණ වෙනවා. දැන් තියෙන ට්‍රැෆික් එක යටතේ වෙන මේක නෙවෙයි, දැන් තියෙන ට්‍රැෆික් එක යටතේ මීටර් 800ක් වෙනවා මිනිත්තු 10ක් වුණොත්.
මිනිත්තු 5කට සැරයක් කෝච්චියක් යවුවොතින් මේකේ කිව් එකේ දිග ඒ කියන්නේ මේ පොලිමේ දිග කිලෝමීටරකට වඩා වැඩි වෙනවා. ඉතින් මේක අපි අංගණය කරන ඉදිරියට අපේ මාර්ග වාහන වැඩි වෙනකොට අවසාන මිනිත්තු අපි ඉන්නේ. වැඩි වෙනකොට මේක ඉදිරියේදී තව තවත් කිව්වක වැඩි වෙනවා. ඒක නිසා මේ අපි හැම හරස් මාර්ගයකටම බලලා අපිට තීරණයක් කරන්න පුළුවන් වුණා මාල පල්ල දක්වා ඉදිරිය කරගන්න මේ කුළුණුමතින් යනක තමයි හොඳම විකල්පය. ඊට අමතරව එක තමයි මේ අපි එලිවේට් කරන එක නිසා අපිට ඇත්තටම මිදම් අත්පත් කර ගැනීමක අඩුයි. ඒ කියන්නේ මීටර 12 මාරක් තමයි ඕනේ උඩින් යනවනේ. යටින් යනවනේ මීටර 14 මාරක් ඕනේ. ඒතකොට දැන්ට තියෙන එකට වඩා අපිට ගෙවල් අත්පත් කර ගැනීමක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව දැන් මේ කුළුණුමතින් යන නිසා ඒ කුළුණ යට අපිට තියෙන ඉඩකඩම අපිට වෙන වෙන දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. හොඳම උදාහරණයක් පාදුක්කේ ඉඳන් අපිට සයිකල් ට්‍රැක් එකක් හදා ගන්න පුළුවන්. මොකද සයිකල් එතන කුළුණුමත් නිසා හෙවණක් හැවෙනවා. හෙවණ හැදෙන එකෙන් ඒකන මුද්දේ දින සයිකල් ට්‍රැක් එකක් හැටියට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඇවිදින්න මාර්ගයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව කමර්ෂල් පර්පසස් වලට අපිට ඒ කියන්නේ වෙන වෙන දේවල් වලට පාවිච්චි කරන්න තියෙන අවස්ථාවක් තියෙනවා. අපි ඔබට බොහොම ස්තුතියි වතුර අපේ සාකච්ඡාව පැමිණීම පිළිබඳව. අපි ඇත්තම ඉතාමත්ම වැදගත් මාතෘකාවක් පිළිබඳව කතා කරේ කැලණි වැලිදුම්රිය මාර්ගයේ අනාගත සංවර්ධනය පිළිබඳව. අපි අද BIS 24 සාකච්ඡාවෙන් සමු ගන්නවා. අපි අලිත් මෙවැනිම සාකච්ඡාවකින් හමු වෙමු.